මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. සම්මර්සන ඥානය සම්පූර්ණ වෙන්න සම්මර්සන ඥානය සම්පූර්ණ වෙන්න තරමකට වැඩිලා කියලා දැනගන්න කොච්චරක් විතර අපි දැනගෙන තියෙන්න ඕනද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. සම්මර්සන ඥානය මගේ දැන් වැඩිලා සම්මර්සන ඥානය දැන් හොඳයි කියලා පිළිගන්න පුළුවන් ප්‍රමාණයකට අපි ඊළඟ ඥානයට යන්න කලින්, ඒ කියන්නේ සම්මර්සන ඥානයෙන් පස්සේ තියෙන්නේ මොකද්ද? උදයව්වේ ඥානය. එහෙමනේ තියෙන්නේ. ඉතින් සම්මර්සණය කරන උදයව්වේ ඥානයට යන්න උදය වය සංස්කාරයන්ගේ දකින ඒ විපස්සනා ඥානයට යන්න කලින් කොහොමද අපි දැනගන්නේ කියලා ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ සම්මර්සණය කරන්නට තියෙනවා මේ ප්‍රදේශ තියෙනවා. ප්‍රදේශ කියලා කියන්නේ මේ භූමිය ප්‍රදේශ නෙමෙයි. විපස්සනා භූමිය කියලා එකක් තියෙනවනේ. විපස්සනා භූමිය කියලා කියන්නේ මේ රූප ධර්ම. එතකොට නාම ධර්ම. ඒවා නාම රූප ධර්ම අන්තික ස්කන්ධ ධර්ම. ඒවා පිළිබඳව එකක් සුතමේ ඥානයේ වශයෙන් දැනුම හදා ගන්නවා. චින්තාමේ ඥානයේ වශයෙන් මානසිකාර්ය හදාගෙන ඊට පස්සේ ඒක එක එක කොටස් වලට හදලා අපි මේ මෙනෙහි කරනවා. දැන් අර විපස්සනා කරනකොට තියෙනව නේද අතීත භවයේ පහළ වුණා වූ නාම රූපයෝ අතීත භවයේදීම විනාශයටපත් උනේ කිසිම නාම රූපයක් වර්තමානයේ භවයට නොආයි කියලා මෙනෙහි කරනවානේ. ඔය මානසිකාර්යය මෙනෙහි කරන 11 ආකාරයකට. ඔය නාම රූප නෙවෙයි ස්කන්ධ පංචකය නාම රූප රූපය වේදනාව සංඥාව සංඛාරේ විඥානේ කියනා වූ ධර්මතා පහ ගොඩවල් පහක් කරලා ඕක 11 ආකාරයකට මෙනෙහි කරනවා. එතකොට 11 මෙනෙහි කරනකොට කීයක් වෙනවද? 55ක් වෙනවා. ඉතින් ඕක ඔකේ හිමීට මෙනෙහි කරනවා. එතකොට එහි මෙනෙහි වෙනකොට ඒකට මෙනෙහි කරනවාට කියනවා මොකද්ද? සම්වර්සනගත කරනවායි කියලා. සම්වර්සනේ වෙනවා. ඊළඟට තියෙනවා දැන් එහෙමත් එකක් කරනවා. තව එකක් තියෙනවා අර විපස්සනාවක් තියෙනවා 40 ආකාර විපස්සනාව කියලා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයෝ ආකාර 40කට මෙනෙහි කරනවා. ආකාර 40කට විපස්සනා කරනවා. ඒකෙමුත් ඒක කරගෙන යනකොට සම්මර්සණේ හැදෙනවා. ඉතින් ඔහොම කරනකොට ඊයේ කියලා දීුවේ දුන්නේ ඒ වගේ සම්මර්සණේ කරන්නා වූ විදියක්. එහෙම යනකොට අපිට දැනෙනවා මේ හරියටම මේ අපිට හැඟීමක් එනවා කොතන ඉපදුනත් මේ හම්බ වෙන දේවල් తాවකාලිකයි කියන එක. කොතන හටගත්තත් අපේ ජීවිතයක් හැටියට එතන తాවකාලික දෙයක් තියෙන්නේ ඒකේ ස්ථාවරයක් නැහැ කියලා තදට කැවීමක් යනවා හිතට. අපිට මේ ජීවිතේ මොන දේ ලැබුණත් සන්තෝෂයි සැපයයි කියලා ඒක ඉස්සරහට පවතින්නේ බොහොම ටිකයි තියෙන්නේ తాවකාලිකයි ඒක අපෝ වෙලා යනවා. එහෙම ස්වභාවයක් මේ වගේ තියෙන්නේ කියලා අර මානසිකාරයත් එක්ක ධර්මය අහලා මෙනෙහි කළා තියෙන ඒකත් එක්ක හරියට තදට කැවිලා යනවා. එහෙම උනායින් පස්සේ අර ලෝභ එහෙම අඩු වෙනවා. පතන ගතියත් අඩු වෙනවා. ආදාන ගතියත් අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට Tamanට තේරෙන එක්තරා අවස්ථාවකදී මේවා මොන විදිහට තිබුණත් මට තේරුණත් නැතත් අනිත්‍ය ගතිය මේකේ තියෙනවා මේ කියලා තදට කිඳා බහගෙන යනවා හිතට. ආන් මේ වගේ අවස්ථාවකට එනකොට දැනගන්න පුළුවන් මට තරමකට මේ සම්වර්සන ගුණයේ තිබෙනා වූ ශක්තිය එක්කාසු වෙලා තිබෙනවා කියලා ඊළඟ එකට යන්න යම්කිසි තැනක් හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි මේ සම්වර්සන ඥානය අපේ හිතේ තහවුරු වෙලා තියෙනවද කියලා තමා තුළින්ම හැඟීමක් ඇති කරගන්නේ. එහෙම නැත්නම් තියෙන්නේ ඕක ගිහිල්ලා කතා කරන්න ඕනේ විදර්ශනා භාවනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සමග, ඒ වගේම ආචාර්යවරයෙක් එක්ක හොඳට නිවැරදිව භාවනා කරපු ස්වාමින් වහන්සේ නමක් එක්ක ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරනකොට ඒ ගුරු ස්වාමින් වහන්සේ හොඳට ඔය අහලා, ඒ කියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ ඒ
භාවනා යෝගියත් එක්ක. තවත් එකක් තියෙනවා, දැන් අපි මේ සාමාන්‍යයෙන් රෙකෝඩ් එකට දෙන්නේ සහ මේ රෙකෝඩ් වෙනවනේ බණ, ඒ රෙකෝඩ් වලට දෙන්නේ සහ ඒවට අහුවෙන්න කියන්නේ පොදු වශයෙන් ඉදිරිපත් කරන්නේ හැම එක්කෙනාටම ධර්ම දේශනාවක් තුලින් සහ භාවනා සාකච්ඡාවක් තුලින් පොදු වශයෙන් එක්කාසු කරගත යුතු, පොදු වශයෙන් දැනගත යුතු සහ ධර්මඥානයට උපකාර වෙන්නා වූ කොටස් තමයි කියලා දෙන්නේ. හැබැයි සමහර භාවනාව කරගෙන යනකොට සමහර කොටස් තියෙනවා ඒවා කියන්න යන්න හොඳ නැහැ. තේරෙනවද? ඒවා කියන්නේ නැහැ. ඒවා ඉන්ඩිවිජුවල්. ඒවා බොහොම පර්සනල්, ප්‍රයිවට් ඉන්ඩිවිජුවල්. ඒ විදිහට තමයි, ඒ කියන්නේ මේ ඉන්ඩිවිජුවල් තියෙන භාවනා එක්ස්පීරියන්සස් සහ ඒ වගේ තියෙන භාවනා අද්දකීම් ඒවා මේ ඉන්ටර්නෙට් එකේ පබ්ලිසයිස් කරන්න හොඳ නැහැ. ඒක ඇවිල්ලා ගුරු මුෂ්ටියක් තියාගෙන එකක් නෙවෙයි. ඒවා ඒ විදිහට පබ්ලිසයිස් කරලා කරන්න දන්නත් හොඳ නැහැ. ඒක තමාට තියාගන්න ඕන. ඒවා ඉදිරිපත් කරනකොට තමාටත් ධර්මයටත් ඒ වගේම අහන්නව කෙනාටත් ඩැමේජ් එකක්, පාපයක් සිද්ධ වෙන්නේ නැති වෙලාවට කියන්න ඕන. ඒ කියන්නේ සමහර ඒකට හේතුව තමයි මේ අපි භාවනා අත්දැකීම් වලින් ලැබෙන දේවල්, භාවනාවක් කරගෙන යනකොට අපිට ලැබෙන අත්දැකීම් සහ අපිට දැනෙන දේවල්, ඇතුළාන්තයේ අපිට දැනෙන, හිතන, ෆීල් වෙන දේවල් අපි ඒවත් එක්ක ලෝකයට අපි එදිනදා ගත ප්‍රතිචාර දක්වන දේවල්ට අපේ හිත ප්‍රතිචාර දක්වන විදිහ එහෙම සාමාන්‍ය ලෝකයාත් එක්ක සංසන්දනය කරලා බැලුවාම අසාමාන්‍යයි. සාමාන්‍ය ලෝකයේ හැතිරෙන අය ඉන්නවනේ. ඒ අයගේ සිතුවිලි රටාවත් එක්ක, ඒ අය කරන දියන දේවල් එක්ක බැලුවාම ඒ භාවනා යෝගියාගේ ප්‍රතිචාර දැක්වීම අසාමාන්‍යයි. ඒක අසාමාන්‍ය විය යුතුයි. හේතුව සාමාන්‍ය මිනිසු කරන දේවල් නෙවෙයි නේ කරලා තියෙන්නේ. විදර්ශනාවක් නේ. ඒකිනේ විදර්ශනාවේදී ඒක විදර්ශනාවක් කරගෙන යනකොට එයා ඒ දකින දේවල්, අහන දේවල්ට ප්‍රතිචාර දක්වන විදිහ සහ එයාට දැනෙන දේ විදර්ශනාවට සමානයි. විදර්ශනා කරන එක්කිනුට සමානයි. සාමාන්‍ය ලෝකයට අසමානයි. ඒක නිසා ඒ සාමාන්‍ය ලෝකයා ඇවිල්ලා කෙලෙසුත් එක්ක ඉන්න අයනේ. ඒ වගේ අය මේ වගේ දේවල් ඇහුවම ඒගොල්ලන්ට නිකන් අසාමාන්‍ය ගතියක් මේ යන් යන් දේවල් කියන හින්දා ඒගොල්ලෝ මේවා තීරණය කරන්නේ. මේවා තීරණය කරන්නේ ඒගොල්ලන්ගේ තිබෙනව සොච්චන් දැනුමෙන්. ඒගොල්ලන්ගේ පරාසය. එතකොට වෙන්නේ අර භාවනා කරපු එක්කිනාට ඩැමේජ් කරනවා, ඒගොල්ලෝ පෞසිද කරගන්න. ඒක නිසා භාවනාවක තිබෙනා වූ අත්දැකීම් ඒවා කියන්න යන්න හොඳ නැහැ. භාවනාවක තියෙන අත්දැකීම් කියන්න යන්න හොඳ නැහැ. ඔය තියෙන දේවල් ඔය ඉන්ටර්නෙට් එකේ දාන්න යන්න හොඳ නැහැ. දාපු අය වැඩ වරද්දගෙනත් තියෙනවා. එහෙමත් තියෙනවා. අනිත් එක ඔය මේ හිමාලයට එහෙම ගියායින් පස්සේ යෝගී ඉන්නවනේ. ඒ යෝගී ගාවට ගියායින් පස්සේ ඒගොල්ලන්ගේ තිබෙන්නා වූ හොඳ පෞද්ගලික භාවනා ඒවා කියලා දෙන්නේ ප්‍රාථමික බිග්න යම්කිසි ලෙවල් එකකට ආවට පස්සේ තමයි ඒගොල්ලන්ගේ තිබෙන්නා වූ අර මැචුවර් ලෙවල් එක ඒවා කියලා දෙන්නේ. එතකල්ම කියලා දෙන්නේ. ඒක තමයි ඒ ගුරු ශිෂ්‍ය සම්බන්ධය සහ භාවනාවල් වල දේවල් බෙදා ගන්න.